වස්සාන ධර්මදේශනා අෞෂදීය ගුණයක් තියෙන දෙයක් ගුණත් තමම් භාවිතා කරන්නේ මත්වෙන්නනම් දැන් අපිත් දන්නවා යම්යම් ආයුරේද බෙහෙත්වට්ටෝරු සඳහා නුමත කරපු දේවල් තියන අවුෂදීය ගුණයක් තියෙන හැබයි අෞෂදීය ගුණයක් තියන දෙයක්ගුණත්න් භාවිතා කරන්නේ මත්වෙන්න නම් ඒ මද්‍රව්‍යයක් බවට පත් වවා. ට මතියා එතකොට කෙනෙක් කිවෝත් මේක බෙහෙතක්. හැබැයි බෙහෙතක් හැටියට භාවිතා නොකොට ඒ භාවිතා කරන්නේ මත්වන්න නම් ඒ මත්ද්‍රව්‍යයක්. බෙහෙත හැටියට බෙහිතට අදාළ මාත්‍රාව භාවිතා කරනවන්නං ඒක බෙහෙතා. එතකොට සමහාර විටක බෙහෙත්වනදේ මත්වීම පිණිස භාවිතා කරන්නේ නම් ඒ මත්්‍රව්‍යකායි කතා කරන්න දෙයක් නෑ. එතෝට ඒ පාවිච්චිර තියන ඔලුව නරක්රගන්න. ලළුව විකෘති කරගන්න. එතෝට සිහය නැති මිනිියකුට සාර්ථක වඩ බෑන්. දීනා සදා වෙසන සෝක පරායනාච හිඟන්න බවට පත්වෙන්න හේතුවා. එක අපට පැහැදිලි සමාජයේදිහා බලන කොට, බොන්ඩ පුරදුුවවෙච්ච මිනිස්සුන්ට, කොඩු ගහන්ඩ පුරදුවෙච්ච මනිසන්ට විධ විධමත්වෙන දේවල් භාවිතකරට පුරද ුවච් මිනිස්සන්ට කොච්ටර සල්ලිහම්බුණනා තේරැෙන්න ඒවා විනාස වෙන. මඟිඩන්න නැවෙනවා තමන් ෙවල්දොරවල් නැති වෙනවා තමන්ගේ යානානවාහන ැතිවෙනෝ තමන්ගේ මිලමුදල් නැතිවෙනවා න්තිමිදි හොර කන්න මට්ට පත්වෙනවා. දීනා. ඒවගේම තමයි කරදර හිරිහර බාධකවල අඩුවක්නේ. දීනා සදා වෙසන සෝක පරායන හැමදාම කරදරේ මිනිසුන්ට. හිතට පීඩනයක් කරදරයක්කා වහම බිව්වාහම හරයනෝ කියලලා කිව්වට ඊට පස්සෙේ දිගුණයක් තෙගුණයකින් වැඩි වෙනෝ මිසක්කා ඒ වෙසන ඉවරවෙන්නේ. වැඩි වෙනවා. ජාතා භවේසු විදේසු විරූපදයහා. උපදින උපදින භවයක් භවයක් පාසා විකෘති වෙන උපදදින්න විරූපී දේහයන් ලැබෙන්නේ. වැඩිියෝනනෑ දීර්ඝකාලයක් මද්‍රව්‍ය භාවිත කරන්න පුරුදුවෙච්ච කෙනෙකුගේ මෙලොවදීම මනස විකෘති වෙනවා වගේම ශරීරයේ වර්ණයක් විකෘති වෙනවා. දැක්කාම් බහිතනවා. දිනපතා නමුතමු ධර්මදේශනා ශ්‍රමණය කිරීමට, වස්සාන ධර්ම දේශන අපගේ YouTubeුටබ් නෑලිකා ව, දැන්මත් සබස්ක්‍රයි් කරන්න බෙලයිරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජෝතයබ නාලිකා ස්සේ ප්‍රාරය වන මෙම සුමතර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින් පර දායිකත්වයගෙන කටයුතු කළේ ල්දෙමුල්ලේ පදිංචිව සිට දැනට ඔස්්‍රரேලයාාවේ පදිංචි විජිත ප්‍රනාාදු මහත්මා සමගින් මර්සි ප්‍රාන්ඳදු මහත්මයයි. එම පින්වදධිපලගේ ප්‍රධහන අරමුණ වෝයේ මීට වසර තිස්නවකට පෙර පරලෝක ප්‍රාප්ත වූ රෝබර්ට් ප්‍රනාන්දුූ ආදරනිය පියානන්ට සහ. මීට වසර එකහමාරකට පෙර අභාාව ප්‍රා්ත වූ லிින් ප பிரනාාந்தදු ආදරණිය மௌතුමයට සහ நමින් පරලු සැபත් வර්க පரම්ம்பறவே සேலுම ඥාතිහිතිත්‍රාදීන්ට පරළුව சுகතිය පිණස பின் அனுமோதன் කරමින් ධருமதாනமய பின் கමක්சது කිරීමයි. அது දේශකயானණන් වහන්සේ மහරගමසිරි වජරஞාන ධර්මායිතනවාසි අතිபූජනීය ගල්க்கෙසே சோமானந்த ස්வாමன் වහන්සේ அවසරයි අපහාමුදුරුවනே. සමන්තාචක්හවාලිසූ අත්‍රාගච්චහන්තු දීවතා සද්හම්මං මනිරාජස්ස සුනන්තු සගගමොහදං ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනෙකාලු අයං භදන්තා නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස කතමානිච භෝගානං අපායමුකාානි නැසේවතිති ශ්‍රද්ධාාවන්ත කාරුුණික පිංහතුනී සුපුරුදු පරිදිී වස්සාන ධර්මදේශනා යුබ් නාලිකාවොස්සේ ඔබවෙත ගෙනේන සැදැහැති දායකත්තු ධර්මදේශනාව ශවනය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කල්දෙමුල්ලේ පදිංචිවිඳලා දැනටට ඔස්ට್ரேලියාවේ පදිංචි විජිත්ත ප්‍රනාාන්දු මහත්මා සහ මසි ප්‍රනාන්තු මහත්ම ඇතුල්ලූ පෞලේ පිංවොත්තු එඇත්තුූ විශේෂයෙන් බලාපොරොත්තුවෙනෝ මීට වසරතිස් නමේකට පමණ පෙරපරලූ සැපත් රොබට් ප්‍රනාාන්දු ආද්‍රරණිය පයාානන්ටත් මීට වසර හමාරකට පෙරපරලූ සැපත් මියුලින් ප්‍රනාාන්තු ආදරණිය මෑනියන් ඇතුළු පරපුරේ නමින් මියගිය යම්තාක් ඥාතිහිතයිශින් වෙතො තේහැමෝම සීපත් කරගෙන පු්්‍යානුමෝදනා කරන්න. එක පැත්තකින් සිංහල ක්‍රමේට නැකත් ක්‍රමේට අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් කුදාවඋනු මොහොතේ විවිධ අලුත් බලාපොරොත්තු සිතැංගි ඇතිකරගෙනන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුවුව තමංග දිවිගමන සාර්ථකත්වය කරාගෙනයාම පිණිස මේ උතුම් ධර්මදේශනාව මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාාවෙනුයි මේ ධර්මානු ශාසනාව සිදු කරන්නේ. අවුරුද්දක් ගෙවිල අවුරුද්ධකට පාතබන මොහොතේ විශේෂයෙන් අපේ පිංහතුන් ඒ සඳහා සූදානංවන ක්‍රමයක්තේනවා. එක පැත්තකින් තමන්ගේ ගෙවල් දුොරවල් පිරිසිදු කරගෙන එවගේම අලුත් ඇැඳුම් පැළඳුම් අරගෙන ඒවිදියට පිරිසිදුව මේ අලුත්තවුරුද්ධට පාතබන්නේ තමන්ගි ගෙවල් දුොරවල් පිරිසිදු කරගන්නෝ වගේම අලුත් ඇඳුම් අරගන්නෝ වගේම එ බාහිර දේවල් අලුත් කරගන්න උත්සාහවත්්‍යනෝ වගේම තමන්ගේ හිත අලුත් කර ගැනීම සඳහා උනන්දු වීමයි වැදගත්ම කාරණාව බවට පත්වෙන්නේ. පරණ නරක ගති අයින් කරලා කුණු ගති අයින් කරලා තමන්ගේ චර්ර්යාව සාධූචර්යාවක් යහපත් චර්යාවක් බවට පරිවර්තනය කරගන්නට පුළුවනි නම් ඒ අයි විය යුතුම්මදේ. ඒමයි අලුත්තවුරුද්දක් සුබාලුත් අවුරුද්දක් බවට පත්කරගන්නට හේතුවන ප්‍රධානම සාධකය බවට පත් වෙන්නේ. අද ධර්මානු ශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් තවුරුද්දේ දියුණුව සැලසේවා කියන පැතුම්ම ඇතිකරගෙන වාසය කරන ඔබට ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවෙන්ටනම් අපි කොයිවිදියටද ජීවත් විය යුත්තේ අපි කොයිවිදියට ද අපේ මනස පාලනය කළ යුත්තේ කියන එක තතාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි කිරීමටයි බලාපුොරොත්තු වෙන්නේ. මේ සඳහා වටිනාම සූත්‍ර දේශනාවක් තමයි සිංගාලෝවාද සූත්‍රය. අපේ බුදුහාමුදුරු මේ සිංගාලෝවාද සූත්‍රය තුළින් මේ සමාජ පරිසරයටම ජාතිබේදයකින් ආගම්බේදයකින් එවගේම කොළමල බේදයකින් තොරව අන්‍යෝ්‍ය වශයෙන් සුහදත්වය ගොඩනගා ගැනීම පිණිස්ස හේතුවන කරුණු රැසක් දේශනා කළා. අන්‍යෝ්‍ය වශයෙන් සිදුවිය යුතු යුතුකම් පිළිබඳව, කළගුණ සැලකීම් පිළිබඳව තමතමන්ගේ වගකීම් පිළිබඳව මේ සූත්‍රේදි පැහදිලි කරලා දුන්න. මුළු සූත්‍ර දේශනාවම පැහැදිලි කරන්නට බලාපොරොත්තුවෙෙන නැහැ නමුත් මේ වෙනකොට අපි කොයිකවුරුත් ආර්ථිකම වශයෙන් බිඳවැටුනු මොහොතක මේ තත්ත්වයෙන් ගොඩේම සඳහා බුදු දේශනාවට අනුව අපි කුමක්ද කළ යුත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මන්තෝර ගත්තා බුදුහාමුදුරෝ සිංගාලෝවාද සූත්‍රේදී දේශනා කරපු වස්තු විනාසවීම පිණිස තමන් සතු ධනය විනාසවීම පිණිස හේතුවන කාරණ කිහිපයක් ගැන. බුදුහාමුදුරුව එබඳු කාරණ හයක් පිළිබඳව විස්තර කරලදීල තියෙනවා. දියුණුවක් ඇතිකරගන්න බැරිවෙන් පිරිහීමට ලක්වෙන් හේතුවන සාධක. මෙන්න මේ කාරණ පිළිබඳව කල්පනා කරනකොට අපට තේරුම්ගණ්ඩ පුළුවන් අපේ තියෙන අඩු පාඩුමනොවාද කියලා. හොඳට මතගතියාගන්න පිින්වතුනි මේ ජීවිත ගමන ගෙවන කොට අපට විවිධ අවදිතියනු. දැමේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අය පිළිබඳව කල්පනා කරනකොටත් ඒ ඒ අවදිවලට අයිතියෙන්න. සමක්විට අධ්‍යාපනයහි යෙදීසිටින ළමයි. තවසමාරක්විට ආර්ථිකය දියුණු කරගන්න වැෑයම් කරන තරුණයෝ. එවගේ ජීවිතේ සැඳෑසමය ගත කරන වැඩි හිටියෝ. මේ හැම අවධියකම හොඳට මතකතියාගන්න අපටවෙංවෙනවා ජීවිත අත් එවගේ අ්‍යගේ අනවශ්‍යකාරණා. අධ්‍යාපනය ලබන දරුවන්ටඒ ළමාකාලය තුළදී අත්‍ය වශ්‍යකාරණා තියනවා අවශ්‍ය කාරණා තියනවා අනවශ්‍යකාරණා තියෙනු. එවගේ තරුණකාලය ගත කරන තරුණයු කළයුතු අ අවශ්‍යකාරණාතියනවා අනවශ්‍යකාරණාතියනු. වැඩිහිටියේ කැටියට තමන්ගේ ජීවිතයේ කළ යුතු අත්‍යවශ්‍යකාරණාතියනවා අවශ්‍යකාරණාතියනවා අනවශ්‍යකාරණාතියනෝ. හැම සමාජ පරිසරයකම හැම අවධියකම තමතමන්ට අත්‍යව්‍ය අව්‍යකාරණා සහ අනවශ්‍යකාරණා තියනෝ. පැවිදි වෙච්චා අපිටත් එහෙමයි. මේ පැවිදි ජීවිතය ගත කරනකොටත් අත්‍යවශ්‍ය කාරණා තියනු අවශ්‍යකාරණා තියනවා එවගේ අනවශ්‍ය කාරණනාා තියනවා. ඒ ඒ කාලසීමා වලදී හොඳට මතකතියාගන්න අපි මොනවටද වැඩි තැනක් දෙන්න කියනදේ අනුව තමයි තමන්ග දියුණුව තීරණය කරන්නේ. මේ රටේ ලෝකේ යම්කිසි දරුවෙක් ඉහළම තත්ත්වට යනවන තරුණෙක් ආර්ථිකමය වශයෙන් නිහලට යනවන එවගේ ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි කෙනෙක් ඉහලටම යනවන මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඒ ඒ අංසවලින් ඉහලටම යනවන්නන් ඉහලටම යන්නේ අත්‍යවශ්‍යතාම අමතක නොකොට සිද්ධ කරපු අය. ඒ වගේම තමයි යම් කිසි මට්ටමකට මේ ලෝකේ පිරිසක් දියුණු වෙලා තියෙනවානම් ගිහිල්ල තියෙනවානං ඒ අය ඒ මට්ටමට ගිල්ල තියන්නේ අවශ්‍යතා ඉටු කරගත්ත නිසා යම්කිසි කෙනෙක් පිරිහිලා තියෙනවාන බිඳවැටිල තියෙනවානං අසාර්ථක වෙලා තියෙනවානං ඒ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව තමයි ඒ ඒ අවදිවලදී නොකල්ල යුතු අනවශ්‍යදේම කරන්න ගේපු නිසා. ය නිසා ඉහලටම යන්න අපේක්ෂා කරනවනං අත්‍යවශ්‍යදේම බලල කරන්න යම්කිසි මට්ටමක ඉන්නවනං ඒ ඉන්නේ අවශ්‍යදය කරපු අයයි කියල මතකතියාගන්ඩ. බිමටම වැටෙන්නේ පිරිහීමටම ලක් වෙන්නේ අනවශ්‍යදේම කළොත් කියන එක මතකතියාගන්න. ළමයි අතරේ අත්‍යවශ්‍යමදේ කරනවනං ඒ ළමයි ඉහලට යනෝ අධ්‍යාපනය.ඒවගේම අවශ්‍යදේ කරනවනං යම්කිසි මට්ටමකටයයි. අනවශ්‍යදේම කරනවනං ඒළමට අධ්‍යාපනික වශයෙන් දියුණුවක් ලබන්ඩ බෑ. එතුට ආර්ථිකම මේ වශයනුත් එහෙමම තමයි. ආධ්‍යාත්මික වශයනුත් එහෙෙන්මම තමයි. ඒ නිසා මේ අත්‍යවශ්‍යතා පිළිබඳව කල්පනා කරල වැඩ කරන්න ඩඕන. එතුට මෙතනිද බුදුරජාණන් වහන්සේ අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපේ ධනය රැකගන්න ඒ කෙන විසින් අවධානයොමු කළ යුතු කාරණා හයක් පිළිබඳව පැහැදිලි කරල දෙනවා. මේ කාරණ හය ගැන අපි ඉතාම හොඳේ නවධාන යොමු කළ යුතුයි. පලවෙනි කාරණාව තමයි සුරාමේරය මජ්ජ පමාදට්ඨානානු යෝගෝ භෝගානං අපාය මුක්හං. තමන්ගේ ධනය විනාස වෙන තමන්ගේ වස්තුව විනාස වෙන. භෝගවල අපාය මුක භෝග වනසෙන්න හේතුවන නැතිවෙන්න හේතුවන පලවෙනිීම දොරටුව තමයි, අපාය මුඛය තමයි සුරාවට ඇබ්බැහිවීම. මද්‍රව්‍ය භාවිතා කිරීම. මෙන මේ මද්‍රව්‍ය භාවිතා කරන්ඩ පෙළඹුණුතින් තමන්ගේ තියෙන දේත් තමන්ට අහිි වෙලා යනවා මේ සමාජයේදිහා, බුද්ධිමත්ව ඇස්සැරල බැලෝත් අපට ඕන තරම් පැහැදිලි, සමහරකිට අම්මතාත ගොඩනගපු දැවැන්ත ව්‍යාපාර. සහරකිට දෙමවුපියන්ට පරපුරෙන් ලැබිච්ෂ අක්‍රගනං ඉඩකඩං. මද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදුවෙච්ච දරුවෝ විනාශ කරලා තියෙන විදිිය. ඒ සමාජයේ ඕන තරං අපට කතා කරනකොට ඇහෙනවා පේනෝ. ඔය මිනිස්සු පුදුම්ම සල්ලි කාරයෝ ගොඩක් සල්ලි ඔය මිනිස්සුන් තිබුණා අ කොල්ල බොන්ඩ පුරුදු වුණා කුඩු ගහණඩ පුරුදුුණා ඒකෙන් පස්සේ ඒ සල්ලි සියල්ලම විනාස කලා ඉඩම වික්කා වෙකුණල හම්බ කරපු සල්ලිවලිනුත් මේ මනුස්සයක් කළේ බීපුක. ඔන්න ඔය කොල්ල කරපු දේ. අන්තිමේදී දෙමව්පියන්ටත් ඉන්නට තැන නැති වුණා. දෙමවපියොත් අද දුක් ෙන්ඳෙනවා. පරපුරෙන් ලැබිච්ච දායාදේ වනසන්නාපු මිනිහෙක්. කොච්චරපිට එහෙම කතා හන්ඩ හම්බෙනවාද. ඒ නිසා හොඳට මතකතියාගන්න පලවෙනිටම තමන් උපයන ධනය රැකෙන් නැතිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මද්‍රව්‍යයට ඇබ්බැහිවීම එක භෝගානං අපාය මොකං වස්තු වෙනසෙන්න හේතුවක් හැටියට දේශනා කලා ඒකෙන් ලබන තෘප්තියට වඩා මහා වේදනාවක් තමන්ට උරුම වෙනවා. දැන් සමහර මිනිස්සු ඔය මද්‍ර්‍ය භාවිතා කරන්න නිදහසට කරුණක් කියනවනේ. මොකද්ද කරු කරුණ. සමරක්කිට සමාරු කියන දෙයක් තමයි අපි දවසම මහන්සි වෙලා මහන්සි වෙලා අපට ඇඟට විවේකයක් ඕන. අපටඇට ශෘප්තියක්ක ඕන අන්න ඒ නිසා තමයි අපි බොන්නේ ඉතින් පුද්දුම්ම මෝඩ කතාවක්නේ පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මහන්සි වෙලා මහන්සි වෙලා ලැබිච්ච සල්ලි මහන්සිය නිවාගන්න මිනිස් සුබනෝ ඉතින් බොන්න මහන්සය ඇති නොකර හිටිය නග වරයින්නේ. ට වැඩ කරනට වඩා හොඳයි තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට මුදල්ටිකක් උපයන ක්‍රමයකට ගිහිල්ලා ගෙදර නේක විවේකයි මහන්සිත් නෑ අපේ මිනිස්සු බලපුහාම මහන්සි වෙලාතියන්නේෙම බොන්න මොන තරං අග්ඥාන කතාවක්ද ඒ නිසා හොන්ඳට මතකතියාගන්න ඒ මෝඩ වැඩ කරන කෙනෙකුට දිනුමක් හම්බෙන්නේ ඔ වඩා ඉහලට යාගන්න පුළුවන්කම තියෙන මිනිස්සු පල්ලෙහැමට්ට මේ රැඳෙනවා. එනිසා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මෙලොව ජීවිතය අසාර්ථක වෙන්න හේතුවක් ඒවි තරක් නෙවෙයි පරලොව ගමනත් අසාර්ථක වෙන්න හේතුව. මද්‍රව්‍ය භාවිතා කරනකොට මනසේ ප්‍රකෘති ස්වභාවය නැතිවෙලගිහිල විකෘති ස්වභාවයක් ඇතිවෙනු. උම්මත්තක ස්වරූපයක් ඇති වෙනු. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආධ්‍යාත්මික ගමන තුළ ඉදිරියට යන්න නං ඒකෙනා ළඟ තිබිය යුතුම දෙයක් තමයි සිහිය. හොඳ සිහියක්තේෙන්නෝන. සිහියෙන් ඉන්න මනුස්සයෙක් තමයි තමන්ගේ හිත තුළ ගොඩනැගෙන නරකනපුරු කෙලිටි සිතිවිලි හඳුනගන්නේ. සිහියෙන් යුක්තව ඉන්න කෙනෙක් තමයි මේ නරකනපුරු කෙලිටි සිතිවිල්ලට අනුගතවනුත් මට මහා පාපකර්මයක් සිද්ධ වෙනවා මේ පෞකාර වැඩේ කළොත් මට හිරේයන්ඩ වෙන්න පුළුවන් දුකක් උරුම වෙනවා දුගතිගාමී වෙඩ වෙනවා කියල කල්පනා කරන්නේ. එතකොට මද්‍රව්‍යභාවිතා කිරීමෙන් සිද්ධ වෙන්නේෙ මොකක්ද තමන්ගේ තිබිය යුතු සිහිය තමන්ට අහිමි වෙන. සිහිය නැති වෙන. සමාරවිට මනුස්සේ කියනෙ එකත් අමතක වෙනවා. මම තාත්ත කෙනෙක් කියනෙක් අමතක වෙනවා. මම දරුවන්ගේ ආරක්ෂකය කියනෙ මතක වෙනවා. මම ස්වාමි පුරුෂයක් කියනෙක් අමතක වෙනවා. කාන්තාවන්ටත් එෙහෙමයි. මම අම්ම කෙනෙක්. මම ස්වාමි දියනියයක් මම දුවෙක් මම පුතෙක් ඒවගේ මම මේ සමාජයේ මේ මේ තනතුර දරණකෙනෙක් මේ ඔක්කෝ අමතක වෙනවා. සභාර මිනිස්සු බරන්න ච්ර හළ තනතුරු වල හිටියත් මද්‍රවිභාවිතා කරල යන්නේ ගැරඩියෝ වගේ. බඩගාගෙන යන්නේ. අභිමානවත් ලෙ ඉන්න පුළුවන් මිනිස්සු වැනිවැනි හතරාතේ යනකොට මොකක් දෙතනතිය නබිමානේ විකෘති කතා කියනවා තමන්ගේ සිහිය නැති කරගෙන ඇදගින් ඇඳුම ගැන පවා අවධානයක් නෑ ඒ මට්ටමටම වැටිච්ච කෙනෙක් අතින් අධධික ලෙස පාපකර්ම සිදුවෙන්ට පුුවන්. මේ සමාජය තුළ ජීවත්වෙනකොට අකුසලයට පවට බර නොවී කුසල ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්න නං ඒ කෙන සතු විය යුතුම දෙයතමයි සිහිය සිහියක් නැතුව බෑ. මද්‍ර්‍යභාවිතා කිරීමෙන් සිදුවන්නේ මොකක්ද අන්නේ සිහියට ප්‍රහාරයක් එල්ල වෙනවා. සිහිය නැති වඋනාම විකෘති මනසක් ඇති වනාහම එ විකෘති මනසිංකරණ කටයුතු බොහොම භයානක කටයුතු බවට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මත්වෙන දේවල් භාවිතා කරන්න එපා කියල පෙන්වා. දැ ැ සමහාරය කියනවා සමහාර මද්‍රව්‍ය මේවා අෞෂදීය ගුණයක් තියනවා. ෞෂදීය ගුණයක් තියන දෙයක් ුණත්න් තමම් භාවිතා කරන්නේ මත්වෙන්න නම් දැන් අපිත් දන්නවා යම්යම් ආයුරේද බෙහෙත්වට්ටෝරු සඳහ අනුමත කරපු දේවල් තියන වෂදීය ගුණයක් තියෙන. හැබේ අෞෂදීය ගුණයක් තිය දෙගුණත්න් භාවිතා කරන්නේ මත්වෙන්න නම් ඒ මද්‍රව්‍යයක් බවට පත්වෙනවා. එකකොදට මතක තියගන්න එතකොට කෙනක් කිවෝොත් මේ බෙත්තක්. හැබැයි බෙහෙතක් හැටියට භාවිතා නොකොට එය භාවිතා කරන්නේ මත්වන්න නං ඒ මත්්‍රව්‍යයක්. බෙහෙත හැටියට බෙහිතට අදාළ මාත්‍රාව භාවිතා කරනවන්නම් ඒක බෙහෙතා. එතෝට සමහාරවිටක බෙහෙත්වනදේ මත්වීම පිණිසවභාවිතා කරන්නේ නම් එය මද්‍රව්‍යකාය කතා කරන්න දෙයක් නෑ. එතෝට ඒ පාවිච්ි කර තියනෙ ඔළුව නරක් කරගන්න. ඔළුව විකෘති කරගන්න. එතෝට සිහිය නැති මිනිියෙකුට සාර්ථක වෙඩ බෑ. ඊළඟට මේ මද්‍රව්‍යයට ඇැබෙහි වෙච්ච මිනිසුන්ට මොකද වෙන්නක එන එකක බදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරු දේශනා කරනවා, උම්මත්තකා විගතලජ්ජ ගුණා භවන්ති දීනා සදා වෙසන සෝක පරායනාච. ජාතා භවේසු විදේසු විරූපදේහා පීත්වා හලා හල විසංහ සුරාවි ප්ඥා. මද්‍රවභාවිතා කිරීමෙන් තමන්ට ලැබෙන අලාභ ආදීනව. උම්මත්තකා විගත ලජ්ජ ගුණා භවන්ති. දැන් මද්‍රව්‍ය භාවිතා කරන්නේ මනස විකෘති කරගන්නන මත්වෙන්නනි. එතකොට මනස විකෘත්ති වෙච්ච. මනස විකෘති කරගන්න කැමැති කෙන්න කොටට ඊළඟට ලැබෙන ආදීනවේ තමයි මනස විකෘති වෙලාම ජීවත් වඩ සිද්ධ වෙනෝ. ඒක ඇන උම්මත්තක ස්වරූප ඇතිවෙන්ඩ පුළුව. මානසික රෝගීන් වඩ පුළවා. ඒක කරමේ විපාකට ලැබෙන එක. මොකද උම්මත්තකයෝ වගේ ඉන්නනෙ කැමති. එතොට උම්මත්තකයෝ වගේ ඉන්න කැමති අයට උම්මත්තක ස්වරූපය ලැබෙනවා. ඒවගේම තමයි? පවට තියන්න ලැජ්ජාව සහ බය කියනක නැතිවෙලා යනෝ හේදිල යනෝ. මද්‍රව්‍යවලට ඇබෙහිවෙච්ච මිනිස්සු පවට කිසිම ලැජ්ජාවක් නෑ ඒවගේ කිසිම බයකුත් නෑ. එනිසා බොහෝම භයාන තත්ත්වයක් තමයි පවටට ලැජ්ජාව සහ බය නැතිවීම. බුදු හාමුදුර අපට දේශනා කළේ පවට ලැජ්ජා විය යුතුයි පවට විය යුතුයි. ඒවා දේවධර්ම. සමාජය තුළ සාර්ථකත් වෙට පත්වවෙට හේතු කාරණාතමයි පවට ලැජ්ජවීම සහ පවට බයවීම. පවට ලැජ්ජාවක් නැත්තම් බයනැත්තං හරියොත්තපපේ නැත්තං අන්න ඒ කෙනා පිරිහිලා යනවා. දීනා සදා වෙසන සෝක පරායනාච හිඟන්නු බවට පත්වෙන්න හේතුවා. එක අපට පැහැදිලි සමාජය දිහා බලනකොට බොන්ඩ පුරදුවෙච්ච මිනිස්සුන්ට ුගහඩ රදු වෙච මනිසුන්ට දිවිධ විදි මත්වෙන ේවල් භාවිිතා කරඩ පුරද ුවවෙච් මනිසුන්ට කොච් ස ත රන. ඒව විනාස වෙන. තමගගේ ඩඩ නැතිව වෙන තමන්ගේ ෙල් දරවල් නැති වෙන තමන්ගේ යානවාහන්න නැති වෙනවා තමන්ගේ මිල මුදල් නතිව වෙන අන්තිමිදි හො කන්න මට්ටමට පත්වෙනවා. දීන ඒවගේම තමයි කරදර හිරිහර බාදකවල අඩුවක්නේ. දීනා සදා වෙසන සෝක පරායන හැමදාම කරදරේ මිනිසුන්ට. හිතට පීඩනයක් කරදරයක්කා වහම බිව්වාම හරියනෝ කියල කිව්වට ඊට පස්සෙ දිගුණයක් ටෙගුණයකින් වැඩි වෙනෝමි සක්කා එ වෙසන ඉවර වෙන්නේ වැඩි වෙනෝ. ජාතා භවීසු විදේසු විරූපදයහා. උපදි උපදින භවයක් භව්‍යප්පාසා විකෘති වෙල උපදින්නේ විරූපී දේයන් ලැබෙන්නේ. ඩියෝන දීර්ඝකාලයක් මද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදුවෙච්ච කෙනෙකුගේ මෙලොවදීම මනස විකෘති වෙනවා වගේම ශරීරයේ වර්ණයක්ත් විකෘති වෙනවා. දැක්කාම් බහිතනවා. මූන දකිනකොට කියන්න පුළොන් හොද්දට්ට මද්‍ර්‍ය භාවිත කරන කෙනෙක් දැක්කහම කියන්න පුළුවන්. ඒ තරම්මටම ශරීරයේ විකෘති භාවයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ භයානක ප්‍රතිඵල ලැබෙන ආදීනව ලැබෙන අකුසලයක් පාපයක් වර්ධක් තමයි මද්‍රක්ව්‍ය භාවිතා කිරීම. දැන් බලන්න මේ අවුරුද්දක් ගෙවිල අළුත් අවෞරුද්දට පාතබනකොට කී දෙනෙක් කොළුව නරක් කරගන්න ඇැද ඕ පාවිච්චි කරලා. මොන තරම් භයානකද. දැන් අලුත් අවුරුද්දු චාරිත්‍ර පිළිබඳව කල්පනා කරනකොට අපට මේක සංස්කෘතියෙන් ලැබිච්චදායාදයක්. ඇතටම අපි සමරණ අවුරුදු කිහිපයක් තියෙනවා. ලෝකම මිනිස්ස විවහාර කරන අු අවෞරුද්ද තියෙනවා ඒ අරුතවරුද්ධ තමයි දෙසැම්බර් තිස්ෙ ගෙවිල්ල ජනවාරි පළමුවෙනිද. ඒ අවුරුද්දර කියනො විවහාර වර්ෂ කියල. ලෝකයා විවහාර කරන ලෝකයා පාවිච්චි කරන ජනවාරි පලවෙනිද. ඒක එකක්. ඊළඟට නැකත් ක්‍රමයට ගත්තහම සූර්රයා මේේශරාශීදල ීන රාශීය දක්වා ඇවිල් අවුරුද්දක්තිස්සේ. මීනරාශීෙන් මේශරාශීයට සංක්‍රමණයවීම ගමන් කිරීමේ කාලසීමාව විශේෂයෙන් අපේ නැකත් ක්‍රමයට අනුව එය අලුත් අවුරුද්ධ සඳහා සූදානං වන කාලසීමාව කෙටියට සලකනු. එතෝට මේ අලුත් අවුරුද්දක් උදාවෙන්න බලාපොරොත්තුවන ඒ කාලසීමාව තුළ නැකත්වලට වෙනම ආලසීමාවක් වෙන් වෙනවා එවගේම නොනගතය නැත්තම්පුුණ්‍ය කාලය කියලා පන්සල්ලියන්න සියලු වැඩ කටයුතු අතහැරල ආග්‍යමික කටයුත්තක යදෙන්න්න කෙලුම් ගන්න වෙලාවක්තියනවා. ඒ ආගමික කටයුත්තක යෙදෙන්න්න කියලා උගන්නන්නේ මනස සුවපත් කරගත යුතු නිසා. සියලු වැඩ කටයුතු අතැහැරලා මනස සුවපත් කරගන්න කියන මතක්කිරීම එතන සිද්ධරන්නේ. ඒොට ඒ කාල සීමාව තුළ ඔළුවන රක්කරගෙන හරියන්නේ නෑ. අපි ඒකාල සීමාව තුළ මනස සුවපත් කරන කටයුත්තකය දෙන්නවා. එ ආධ්‍යාත්මික කටයුත්තකයේදිලා. එහෙම නැත්තන් සමගී ඇතිවෙන විදියට තමන්ගේ ඥාතීෙන් හිතයිශීෙන් එකතු කරගෙන එක තමයි පැරණි ජන ක්‍රීඩාතිබනේ. එතට ඒ ඒ වගේ කටයුත්තකින් තමන්ගේ මන්නස සංසුන් කරගන්න සුව පත් කරගන්නවා ලස්සන කරගන්නව සමගීයට තැන දෙනවා. කළගුණ සැලකීමට තැන දෙනවා. ඒවගේ ගුණයකට ප්‍රධානත්වෙදීල තරහමරහා අයින්කරගෙනර පිරිසිදු මන ස ගොඩ ගන්න කිය නක තන දුගන්නන්නේ. අපේ අයිමකද කරන්න ඉන්නට කොක්කොමතුරගෙනනේ ලා යිතම ල රක්රගන්න. බොහොම බයනකයි. තවොට නස ෘති කරගෙන අලුත්තවරුද්දකට පාදපනවා කියල කියන්නේ, කොහොමද ඒ අලුත්ත අවුරුද්ද සුබලුත් වරුද්දක් වෙන්නේ. සබලුත් තවරුද්දක් වේවා කියල තමන් කොහොමද තවගෙනකුට ප්‍රකාශකරන්නේ මන සපිරිසිදු කරගෙන. විකෘති මනසකින් යොක්තව. ඒ නිසා සැබවිම් අපි මේ කාරනාගෙන මතක්කරගන තේරුම් ගන්්ඩුව. මද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්ගේ මනස විකෘති වෙනවා මනසවිකෘති වෙච්ච කෙනෙක් මනස වැඩිපුරම වැටෙන තැන්න තමයි අකුසලේ. එනිසා කුටසලේ මිදන්න බෑ අයට. ඒනිසා ඒ අයි පෞකාරය බවට පරිවර්තනය වෙනවා. ඒනිසා ඒ අය වැරදි වැඩකරන තත්ත්විට පත්වෙනවා. ඒනිසා ඒ අයිගිින් ලෝකයාට නරකක් සිද්ධ වෙනවා. ඉතිේ ඒනිසා ඒ අයට මෙලොවත් පරලොවත් දෙබවේම? දුකට පත්වෙෙන්ඩ සිද්ධ වෙනු. තමන්ගේ වස්තු විනාස වෙනවා තමන්ගේ බෝග විනාස වෙනවා. එනම් පලවෙනිීමම කාරණාව තමයි අතිශ්‍යයිෙන් භයානකයි තමන්ගේ වස්තු විනාසවෙන්න හේතුවක් බෝග විනාසවෙන්න හේතුවක් මතට ඇබ්බැහිවීම මද්‍රව්‍ය භාවිතා කිරීම. ඊළඟට දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන විකාල විසිකහා චරියානු යෝගෝ භෝගානං අපාය මුක්කං. ඒක කියන්නේ අවේලාවේ පාරවල්වල හැසිරෙන්න්න යාම. ගමන් බිමං උනත් යන්න වෙලාවල් තියනු. අවේලාවේ ගමන් බිමං යනව කියන්න එචර හොඳ වැඩක් නෙවේ. අවේලාව ගමන් බිමං යනකොට මොකද වෙන්නේ බොහෝ කරදරවලට හිරහැරවලට ලක්වෙන්න පුළුවන්. තමන්ට වස්තු විනාස වඩ පුළුවන්. ද අවේලාව කියලගත් හම් විශේෂය රා්‍රීකාල. සමහරයි බලන්න පාරවල් වල යනකොට කොච්චට ඒ එකක අවධානයක්ද අවධාන මක්ද තමන්ග වස්තු නැතිවෙන්න පුළුවන් හොරහතුරුන් හතුරු බිය ඇති අවස්ථාවල්. ඒවගේම තමයි විදධ නරක වැරදි දේවල්වට තමන්ගේ සිත යොමුවෙන්න තියනට වැඩි. එතුොට අවේලාවෙ පාරවල් වල ඇවිදින්න ගත්තොත් මොකද වෙන්නේ තමන්ගේ අතේතියන සල්ලි සියල්ලම විනාස වෙන්ඩ ඒ හේතුවක් වෙන්නඩ පුළුව. ඕෝග රෑට ෙඩිය න් පුරදදු වෙච් මනිසුන්ට බලන්න ො කිය. ඒඒ රාත්‍රී වීති සංචාරය කරන්න අවේලාවි පාරවල්වල ෙහිට ට කැරකි කැරකන්ට පුරදුණහම රාත්‍රී නින්ද නැති වෙන, රාත්‍රී නිින්ද නැතිව වෙනවා කියැනෙ දවල්ට නිදියන්ඩ පුරදදු වෙනු දවල්ට නිදයනකොට වැඩකරගඩ බැර වෙනු. ඒකම විනාසට හේතුව. එතෝට මේ රෑට පාරවල්වල යනක විතරන්න වේ. රෑට හැරගෙන ඔයි ගේම් ග ගහයින්න කොටත් ඕෝක තමයි වෙන්නේ. එතෝට අවේලාවේ නොකළ යුතු දේවල් කරන්න පෙළඹෙනවනම් ඒ අයගේ වස්තු විනාස වෙනවා. පාරවල්ගානය ඇවිදින්න ඒ ඒ දකින දේවල්ලෙක් ඇසිරෙන්න්න ගිහාම මිනිස්සු විනාස වනවා. බොහෝ විට රාත්‍රී කාලය වෙන්කරල තියෙන්නේ බොහෝ දෙනෙක් ඔන්නේ වගේ අප ප්‍රසිද්ධ කටයුතු කරන්න. නරක වැඩ කරන්න වැරදි වැඩ කරන්න ඉතින් ඔයරාත්‍රී සමාජශාලා ඒවකෝගෙම වෙන්නේ අහිත කර දේවල් තමන්ට බෝග විනාස වෙන දේවල්. එතුට අවේලාවෙ පාරවල් වල හැසිරෙන්න්න ගමන් බිමං යන්න පුරුදුුවනොත් ඒකත් තමන්ගි වස්තු විනාස වෙන්නේ කෙහේතුවක් ැටට බදුරජාණන් වහන්සේ දෙශනා කලා. ඉළඟට තුන්වවෙෙන කාරණාවතමයි සමජ්ජාභි චරණං කෝ ගහපති පුත්්ත භෝගානන් අපාය මුක්හා. නිතර් නැටුම් ගැයුම් වැයුම් ආදීදේවල් බලන්න පෙළඹෙනවාන. මේ සංගීත සදර්ශනයට අත්්‍යයන්න්න ඕන අනිත් සංගීත සදර්ශනයට අත්‍යයන්න ඕන කොහෙද නැටුම් තියෙන්නේ කොහෙද ගැයුම් තියන්නේෙ කොහෙද වැයුම් තියෙන්නේ උන්න බලබල කල්පනනා කර හොය හොය යන්ඩ පුරදු වෙච්චයින්න ඕන. විනාසයි. ඒවයි සීමාවල් ඒවයි ප්‍රමාණ ඒව තේරුම් ගන්න ඕන මේ විනෝද වෙන්ඩ් එපා කියලා නෙවේ කියන්නේ. ඒවට ඇබ්බෙහිවීමෙන් ලොකුහානියක් වෙන. දැන් මේකම තමයි ටෙලිනාට බලන්න පුරුදුවීම චිත්‍රපටි බලන්න පුරුදුවීම ඒව තුළත්තින්. බලනඒව බලන්න පුරදුුණ හා මිනිස්සුන්ට මොකද වෙන්න කියලා. ඉඟනගන්න ළමයින්ට අධ්‍යාපනය කරගෙන අන්න බැරුවයන. ඒට හම්මරන මනිසුන්ට හම්බ කරන වැඩ කරන්න බර යන. ඒයියාට ඕනකම තියන හම වෙලාවේම චිත්‍රටිය බලන්න. එකක් කිවරනකොට චිත්‍රපටියයක් බලන්න පුරදුවෙන මිනිස්ු. ටෙලිනාට එකක්කිවරනකට තවකක් බලන් ඕන. ටී කිය ඔක්කෝම ටෙලිනාට ටික බලන්න ඕන මිහෙකුට දියුණුුවෙන්ට බෑ. ඒනික් කොහෙද නැටුන්තියන්න කොහෙද ගැුම්තියන්න කොහෙද වැයුම්තියෙන්න්න කිය ඔොයෝයා හොෝොයා. ඒවා බලබලා ඉන්න ඒවාට යොමු වෙවීන්නම පුරුදුවෙච්ච මිනිස් සුන්ට තමන්ගේ වස්තුව රැක ගණ්ඩ බැන් එනිසා ඒවයිෙන් මිදෙන්න්න කිව්වා ඒවා සීමවල් තේරුම් ගන්න කිව්වා. ඊළඟට බුදුහාමුදුර පෙනනෝ ජුතත්තමා දට්ටහානානු යෝගෝ බහෝගානං අපාය මුක්ං සූදුව සූදුවට ඇබෙහි් යොමුවෙච්ච පුද්ගලයා ඒ කෙනාටත් තමන්ගේ වස්තු විනාස කරගන්න වෙනවා. නැබලන්න කොච්චර අපට මේ සමාජ්‍ය තුළ ආරංචි වෙනවාද. අර මනුස්ස සූදු ගහන්න ගහිල ඔක්කුම ඉවර කළා. මෙන්න මේ වගේ මේවා ඔට්ටු අල්ලන්ඩ ගිහිල්ල විනාසූන්නා. කොච්චර එහෙම දේවල් තියෙනවාද. සමාරය තමන්ගේ පරම්පරාාවෙන් ලැබිච්ච දේපල විකුණල සූදු කෙලි නු. ඒවා බොහෝම අකුසල් පාපකරණ තමන් ටන්නායගෙන් ලැබෙන දේවල් සුරාවට සූදුවට යොමු කරනවන ඒවයි විනාස වෙනවා. තමන්ගේ දරුපවුල් බලාගන්න බැරුව යනෝ ඒ වගේ සූදුවට ඇබැෙ වෙච්ච මනුස්සෙක්ක කසාද බැඳගත්ත ස්වාමි දියනය පුදම විදිට දුක්විදින ඒ දරුව දුක්විදිනවා ඒ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන. ඒ දරුවන්ගේ අ නාගත්තය සම්පූර්ණය මසාර්ථක වෙනෝ. කිසිම සතුටක් නෑමිනිස් සුන්ට. අතේ සතේන හැම වෙලාවකම මේ සූදුව පසෙදුවල තියෙන්න. ඒ වගේම තමයි තමන් දින්නොත් අනිත් අය පැරදිල අනිත් අයගේ පීඩනයට ලක්වෙන්න සිද්ධ වෙනවා කොච්චරහෙම තියෙනවාද. අනිත් අයගේ තරහාාවට ලක්වෙලා අන්තිමේදි ගාගෙන මරාගෙන න නවතින්නේ සමාරයේේවා. ඔන්න සූදුව කියල කියන්නේ තමන්ගේ බෝග තමන්ගේ වස්තු විනාස කරන අපායි මාර්කයන්. ඒවට ඇන්ඩෙපා. සමර්මය අලු තවුරුදු කාලෙ කොරන්න ඔන්නොවතමයි. මේ කියන ඒවමයි කරකරයන්නේ. මුළු අවුරුද්දම අසුභවෙන්න හේතු වෙන කාරණ ඔක්කොම කර සුබලුත් තවුරුද්දක් වේවා කියල කියනවා. මෙෙන මේවා මිදෙන්. ඊළඟට වස්තු විනාස වෙන්න ප්‍රධාන හේතුව තමයි පාපමිත්තානු යෝගෝ පෞකාර අකුසලට බර වැරදි කරන්න නරක වැඩ කරන්න පෞකාර අය ආශ්‍රය කිරීම. කිරීමට හේතුව. දියුණුව වලක්වන්න හේතුවා. ජීවිතයේ ඇසුරට ගන්න කල්ල අනමිත්‍රයෝ පාමිත්‍රය ආශ්‍ර කරන්ප පාමිත්‍රියෝ බැහර කරන්න. කල්්‍ය න මිත්‍රය ආශ්‍රය කරන්න. එතවට මේ පාපමිත්‍ර බැහැර කරන්න කියල කියන්නේ පුද්ගල වශයෙන් බැහැරකිරීමක් ම නෙවේ. හැම පුද්ගලයකුෙම කල්්‍යනමිත්‍ර ගතිසා පාප ගති තියනු. ඒවායේ පාප ගතිටික ගණ්ඩිපා. ඒ පාප ගතිත්තෙක් එකඟ වෙන්න පා. පෞකාර වැඩත් එෙක් එකතු වෙඩිපා. කල්්‍යයානට යුතුත් එෙක් එකතු වෙන්න එතුොට පුද්ගල බැහර කිරීම නෙවෙේ ඒ පුද්ගලයා ඒ ඒ වෙලාවට නිරූපණය කරන්නේ කල්්‍යයාන මිත්‍ර සවරූපයද පාප මිත්‍ර ස්වරූපයයක්ද කියනක තේරුම් අරගෙන. පාපමිත්‍ර ස්වරූපෙන් එන කොට ඒ නෑඇසු කරන්න නෑ කල්්‍යයාන මිත්‍ර ස්රූපයෙන් එනකට ඇසුරු කරනවා. ඒ මත තමයි සාර්ථකත්වය රඳාපාවතියන්නේ නැහිතම එක්කෙනෙක් බොහම හොඳ වැඩක් කරන්න. ඒ හොඳ වැඩිත්ක් එකතු වෙන්න. ඒකෙනමකිවෝ අපි යං බූරුවගහන්ඩ නැත්තන් අපි යන් මෙන්න මේ වැඩේ කරන්න කියලා වැරදි වැඩකට නරක වැඩකට. කරගෙනයන් හදනවනම් ඒවට අන්ඩපා. එ පාප මිත්‍රය ආශ්‍රය කිරීමෙන් අයින් වන්න. පාප ගති තියෙන මිනිසුන්ගේෙන් අයින්වෙන්න. කල්්‍යයන ගතිත්තෙක් එකතු වෙන්න. කල්්‍යාන මිත්‍රත්වයේ ඇසුරක් නැත්තං අපි විනාසයි. බුදුරජන් වන්ේ උපමා භාවිතා කරමින් පැහැදිලි කරලා දුන්න මේ ප්‍රෘථජන මනසේ ස්වරූපය ඒ මනසට අපි කොහොම දින් ඩෝන. අපි හැම කෙනෙකුගෙමි හිතේ ස්වරූපය තමයි කෙලෙස්වලට බරයි. කෙස්වලට බරගතියක් තියනවා. එතොට රාග දේශ මදමෝහ ආදී කිලිටි සිතිවිලි නරක සිතිවිලි මේ හිත්තුල තියෙනෝ. ඒවට අපි බරයි යොමු වෙලා ඉන්නේ. ඒ නිසා කල්්‍යයාන මිත්‍රියෝ ආශ්‍රය කරණ් ඕන කල්්‍යයාන ගුණතියන උදවි්‍යාශ්‍රය කරන්ඩෝන කල්්‍යයාාන මිත්‍රියෝ ආශ්‍රය කරන්න තරමට අපට ඒ අකුසලයට බරවෙල ඉන්න එක එයින් මුදවාගෙන කුසලට බරවැෙන්න්න පුළුව. හැබයි මතකතියා ගන්න කල්්‍යයාන මිත්‍ර ඇසුර පවතිනතාක් විතරයි කුසලේට බරවෙන්නේ. ඒ කල්්‍යාන මිත්‍රාශ්‍රයේ බැහැරට ගේපු ගමම නැවත වැෙනෙන්නේ අකුසලේට අපි කාටත් එහෙම තමයි. මුදුහාමුදුරු පෙන්වුව ඕපමාවලින් කොහොමද පෙන්නුවේ ගොයන්කන්්ඩ පුරුදුවෙච්ච ගොනෙක් රැහැණින්ගට ගහලඉන්නතා කල් ගොයන්කන්නේ. හැබයි රහැෙන කැඩිච්ච තැන ගොයන් කණ්ඩ පනිනවා. බමුදහන්දරුන් උපමමාමයෝ නිතර අපි කියනවා. එහනම් කල්්‍යාන මිත්‍රත්වය නැමති රැහැණින් ගැටගහිල ඉන්නතා කල් ගොයන් නැමැති කෙෙ කණ්ඩ බහින්නේ. හැබැයි මේ කල්්‍යයාන මිත්‍රත්වය නැමැති රැහැන ගැලවිච්ච තැන. අර කෙලෙස් වලට බරවෙන පෞකාරයෙක් වෙන තමන්ඇති වැරදි වැඩ කරණ්ඩ තියන ඉඩ වැඩි පරිසංෙන්. ඊළඟට තුන්මං හන්දි වල හතරමං හන්දිවල ද විල්ල තියනු ද විල්ලනැගෙන. වැසක් වැස්සාහම තෙතගතිය නිසා දූවිලි යටපත්වෙනෝ. හැව ආයෙත් පායනකොට තෙතගතිය නැතිවෙනකොට යටපත්වෙච්ච දවිල්ල නැවත්ත නැගෙනවා.ඒවගේ තමයි කල්්‍යයාන මිත්‍රත්වේ නැමැති තෙතගතිය තියනතාක් කල් කෙලෙස් දූවිලි යටපත්. හැබැමි කල්්‍ය යාන මිත්‍රත්ව නැති තගය නැතිවෙච්ච තැන වේලල් ගියපු තැන ඉත් වෙච්ච තන නතවතාවක් කර යටපත්වෙච්ච කෙලෙස් දූවිලි නැගෙන්ඩ පටන්ගන්නවා. ට ඊළඟට මහ ගන කැලෑවෙ නිතර සද්ධ කරන සතෙක් තමයි රහැයියා. පිරිසක් ගෝෂා කරගෙන මේ කැලෑවට ඇතුල්වෙනකොට රැහහියකි සද්ධ නවතිනෝ හැබැ අ පිරිසේ ගෝෂාව නැති වෙන තැන රැය ආයත් සද්ධ කරන්න පටන්ගන්න. අන්නේ වගේ තමයි කල්ලයාන මිත්‍ර ගෝෂාව නි කෙලෙස් සද්‍ය නවතින. ැබයි කල්ලයාානමි්‍ර ගෝෂාව නතිවෙච්ච තැන කෙස් නැවත සද්ද කරඩ පටන්ගන්නවා. එනිසා පාපමිත්‍ර ආශ්‍රය කරනවා කියන්නේ. පෞකාරයෝ ඇසුරට ගන්නවා කියන්නේ ඒකෙනාගේ ජීවිතය අසාර්ථකයි. තමන් සතු ධනයත් විනාස වෙනවා. බලන සමහර පවුල්වලට වෙලාතිනදේ. සමහර අම්මල තාත්තල බනිනෝ සමහර ළමයින්ට නරැක්ක යාලුවටිකක් කාශ්‍රය කරනවා. සියලූම ධනය විනාසයි ලක්ෂහතර පහ අම්බ කරනවා සමාරකවිට මාසකට ඔක්කොම විනාසයි අර පෞකාරයාලූත්තිකගේල බීල නටල්ල විනාස කරලේනවා. කිසි ඉතිරියක් නෑ කසාද බැඳපු කෙනෙක් කියලා හිතන්නෙත් නෑ ළමයින්න්නවා කියලා හිතන්නෙත් නෑ ඔක්කෝම විනාස කරල දානවා. මොනතරම් පෞකාරයෙක්ද කියලා බනිද තැන් කොච්චරතියෙනවා ඇයිඒ විනාස වෙන්නේ ඇයි බෝග වෙනසෙන්නේ. ආශ්‍රය හොඳනෑ. කල්ලයාන මිත්‍රේ කවදාකව තමන්ග යාළුවාාව නරකට අර්ගෙනය නෙනෑ. නරකට අරගෙන යනවනම් ඒ යාළුවාගෙන්ම ඒ නර්කදේ කරගන්න උදව්ගන්නවන එබඳු යාළුවා ඉන්නේ මේ කෙනාගෙන් යමක් දැහැගන්න මිසක්කා හදවතින් මිත්‍රත්වයක් පා්ඩනෙවේ. එකුන්තට මතකතිය. උදව් කරනගේ පෙරුට උදව් කරලා තියෙන්නෙම තමන්ගේ පාපකාරී ගමනට උදව්වක් ලැබෙන නිසා. එනිසා ඒවගේ පෞකාර මිත්‍ර ආශ්‍රය කොළොත් විනාසවෙල යනෝ. ඊළඟට හයවැනිකාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආලස්සානුයෝගෝ භෝගානන් අපාය මකක්. කම්මලිකම. කම්මලිකායෙකුුණො තේකෙන ගෙත් වස්තු විනාස වෙන දියුණුවක් කිසි දදාක ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේෙන. විනාස වෙලාම යනු. ඒ නිසා මේ වස්තු විනාස වෙන්ඩ ප්‍රධාන හේතුවත් තමයි කම්මලිකම වස්තු විනාසවෙඩ වස්තුවක් ඇතිකර ග්ඩුවත් බැරවෙනු. ඒ තරම් මහා පිරිහීමකට තුඩු දෙන කාරණාවත් තමයි කම්මලිකම කියල කියා. අධ්‍යාපනය ලබන ළමයින්ට කම්මලිකමාවෝ තිගෙන ගණඩ බැරු යනු. තරන්න කාලෙදි කම්මලිකම ඇතිකර ගත්තු තාර්ථකය ශක්තිමත් කර ගන්න බැරුවූ යනු. එතෝට අනාගතී වරයි. ඩටි ලෙම්මලික ඇතිකර ගත්තු ජීවිතය සැඳෑ සමයත් අසාර්ථකයි. ඒ ඒ කාලවලදි කම්මලික මත ඇැරල වීරයෙන් කළ යුතු අත්‍යවශ්‍ය කාරණනා තියනවා අර මුලින්ම සඳහන් කරපු විදියට. ශරීරයේ ශක්තිය ජවය බලය යොදවල කර්ඩඕන වැඩතියෙනවා. ඒවට යොමුවැෙන්ඩෝන යම් කිසි කෙනෙ කම්මලි විදියට අලස නිදන ගතියෙන්ම යුක්තවාසය කරනවා නං ඒ කෙනගේ වස්තු විනාසවීම සිද්ධ වෙනවා. පරම්පරාවෙන් උරුම වෙච්ච දයාාදයක් තියෙනනම් ඒක විකුණගෙන කකායින්න. උනම්දු වෙන්න ඒවරැක ගෙන තවත් වැඩිදියුණු කරගන්න මහන්සි ගන්න. එව විනාස කරල විනාස කරල නැත්තරම නැති කරල තමයි පසබලයි. කම්මලිකම්. තමන්ගේ දියුණුව පිණිස කළ යුතු. කාර්ර්ය කම්මෙලිකාරයා මගහරින ආකාරය බුදුහාමුදුර දේශනා කළ. න්න බලන්න ඔ ඇත්තුත් ම මන්ගේ දියුණුවට හේතුවෙන කාරණ නැති කරන්න තම තමන්ගේ දියුණුවට හේතුවන කාරණ විනාස කරගන්න මෙන්න මේ සිතිවිලිවලින් යුක්තව කටයුතු කරනාද කියලා එහම කටයුතු කරනවාන විනාසයි. මොනවාද තමන්ගේ දියුණුව පිණිස කළ යුතු යමක් වේ නම් ඒ මගහරිනවානං උදේ පාන්දර වැඩී කියලා හවස්සුනා වැඩී කියලා. අද නං සීතලයි කියලා. අද රස්්නිි දවසක් කියලා. ඊලන්ට දැන්නම් කුසගිනී කියලා. ඊළඟට දැන් කාපු ගමන් කියලා, ගමනක් යන්ඩ තියෙනවා කියලා. ගමනක් ගහි ආවේ කියලා වැඩ නවත්ත නොන ඒ එකනට දියුණුවක් ල බණඩ බෑ ඔය සමහරයින්නේ. හපෝ දැ අයි අන්ඩ බෑ උදේපාන්දර වැඩි. දැම් වැඩ කරන්න බෑ හවස වැඩි. අප අදහරි සීතලයි කොහොමද යන්නේ. අද හරි රස්නී කිසි වැඩක් කරන්න බෑ. මටනම් හොඳටම කුසගිනී බඩගින්න කොහොඹද ඉන්නේ. ඊළඟට කාපුගම අපෝ දැන් කාපු ගම බැ. අපට ගමනක් යන්්ඩ තියෙනවා අපි ගමන ගිහින්ආවෙ අන්නේ විදිර තමන්ගෙන් වියයුතු දේ අත්‍යවශ්‍යමදේ මගහරිනවා නං අතහැරලදානවා නං ඒ කෙනා පිරිහීමට ලක්වෙන බවබුදුහාමුදුරු දේශනා කළා. එනි සෞතට මතකතයාගන්න මේ කාරණ පිරිහීමට හේතු. එතුරු බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා භෝග විනාස වෙන්න වස්තු විනාස වෙන්න හේතුවන කාරණාහය. පලවෙනික තමයි සුරාමේරයේ මජ්ජපමා දට්ඨානානු යෝගෝ භෝගානන් අපාය මුකාල්. මද්‍රව්‍ය වලට ඇබැහිවීම යොමුවීම. ඊළඟට අවේලාවේ පාරවල්වල හැසිරෙන්ට පුරුදවීම. ඊළඟට නැටුම් ගැයුම් වැුම් කොහෙද තිෙන්නේ කොහෙද තියෙන්නේ කියලා හොය ොයා බලබලා යන්න උත්සා කිරීම ඊළඟට සූදු කෙලින්න පුරුදුවීම ඊළඟට පෞකාරයෝ ආශ්‍රය කිරීම ඊළඟට කම්මැලිකම්. මෙන්න මේ නරක ගති අයිංකරලදාලා මතින් තොර ජීවිතේකටෙන්ට. මද්‍ර්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න. අවේලාවේ වීති සංචාරයෙන් ඉවත් වෙන්ඩ. ඒවගේම නැටුම් ගැයුම් වැයුම් කොහෙද තියෙන්න්නේ කියලා හොය හොයා ඒවා පස්සේ ලොහු බැඳබැඳ. ඒවාට යොමුවෙවී ඉන්න මට්ට මයින් කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිණිසේතුවන කටයුත්තක යෙදන්න. සූදුවෙන් අයින්වැඩ. පාපමිත්‍ර ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කරල් කල්්‍යයාන මිත්‍රාශ්‍රයක් ජීවිතට එකතු කරගන්න. කම්මැලිනොවී වීර්වන්තව තමංගි දිවි ගමන ගෙවන්න. ඔන්නඔඒ ලක්ෂණ සම්පූර්ණයිනං ඒ පවුල දියුණුවට යනවා. මේ කාරණනා ගැනවධානියයොමු කරල්ලා තමන්ග අඩුපාඩු හදාගත්ත පවුල දියුණුව කරායනවා. මේ කාරණ පිළිබඳව තේරුන් අරගෙන හැදිච්ච ගමක් නං ඒ ගම දියුණුව කරායනවා. මේ ගැන තේරුන් අරගෙන හැදිච්ච රටක්නං ඒ රට දියුණුවට යනවා. එනිසා අපි වැටුණේ අපේ සදාචාරයේ ගැටඩුවත් තිබිච්ච නිසා. අපි තේරුම්ගත්තෙ නෑ අත්‍යවශ්‍යතාමනොවාද අවශ්‍යතාමනවාද අනවශ්‍යතාමනවාද කියලා. අනවශ්‍යදේට වැඩි තැනදුන්න? අත්‍යවශ්‍යදයට අඩු තැනදුන්නා, අත්‍යවශ්‍යදේට අඩු තැනදීම නිසා. අනවශ්‍යදට වැඩිතැනද්දී පුනිසා අපි වැටුණක්. දැංහෙන අපි කරන්්ඩෝන මොකදද අත්‍යවශ්‍යදේට වැඩි තැනක්දීලා අනවශ්‍යදේයට තැන නොදී ඉන්න මහන්සිගමු. එනිසා පන්සිල් සුරකින සමාජයක් බවට මේ සමාජ්‍ය පත්කරගන්න. ඒ තුළින් තමයපට සැනසීම ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ සැනසීම ලබන්න මේ උතුම් දම් දෙසුම ඔබට හේතුවේවා වාසනාබේවා. ආකා සට්ටහාචබුම්මට්ට දේවානාගා මහිද්දිිකා පුඤ්ඥාන්තගන මෝදිිත්තුවා චිරංඩක් හන්තු සාාසනං චිරංගරක්කහන්තු දේශනං චිරග්‍රක්කහන්තු තුවං සදා. වස්සාන ධර්ම දේශනා ಯබ නාලිකා ෝස්සේ බවිතගෙනන සැදැහැතිදායකත්තු ධර්ම දේශනාවේ අද මේ උතුම් ධර්ම දේශනාවිදායකත්වැරගෙන කටයුතු කරන්නේ කල්ද මුල්್ල පදිංచි විඳල දැනට ್ರೇ ාවේ පදිංචි ටින විජිත ප්‍රනාාන්දු මහත්ම සහ මර්සි ප්‍රනාාන්දු මහත්මීය. එ ඇතු බලාපොරොත්තු එෙනනවා මීට වසරති නේක පෙර සැත්, ොබ ්‍රාන් නන්ට. ඒවගේම වසරෙක් කහමාරකට පෙර පරලෝසපත් මියවලින් ප්‍රනාාන්දු ආදරණිය මෑනියන් ඇතුළුකුට ඇති නමින් පරලෝසපත් වෙලා පිින් බලා පොරොත්තු විං ඉන්න ඥාතිහිත් තයිශයෙන් වෙත තේහමෝම සීපත් කරගෙන පුුණ් අනමෝදනා කරන්න. එවගේ විශේෂ සිත් පතන්න බලාපුොරත් න ස්ට්‍රලයා පදදිංචි විජත ්‍රාන්දු සහමසි ප්‍රනාාන්දු යන පින්වත් දෙපලටත් ඒ දෙපලගේ ආදරණිය දූ දරුවන් වන ජයන ප්‍රනාාන්දු ලොකුදුවට එවගෙම ක්‍රිෂ්ටි ්‍රසාාධ ඇයගේ ස්වාමි පුරුෂයාණන්ට නිශාධි ප්‍රනාාන්දු දියණියයටට පූර්ණ ප්‍රනාාන්දු පුතාට ගයත්‍රයේ දියනියයට ක්‍රරිිස්්ටන්සා ඇන්ජලී යන මුණු පුරාසා මිනිපිරිය ඇතුළු කුට ඇති ඒ පවුල්වෙල හැමෝටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම කල්දමුල්ලේ පදිංචි පුෂ්පකාන්ති ප්‍රනාාන්දු සහෝදරියයටත් ඇගේ ස්වාමි පුරෂ්‍යාන් වන ේඩී ප්‍රේමලාල් මහත්මාටත්. ඒ දෙන්නගේ ආදරණියය දූදරුවන් වන පියුමි ජයංගනී ජගත් සම්පත් ජුලනි පවසරාසාහ දෙහන්සා ජයවර්ධන මිනි පිරි ඇතුළු පවුලෙහමෝටම ආශිරවාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම දේශකයාණන් වහන්සේ ඇතුළු මහාසංගරත්නයට සෙත්පතන්නටත් ධර්මශ්‍යවනය කළ රට වෙසිලෝ වෙෙසිකාටත් තාශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන ඒ උතුම්. බලාපොරොත්තුව හිතේ තියාගෙන තමයි මේ උතුම් පිංකම අද සම්පූර්ණත්තුවයට පත්කරන්නේ ඒ සියලුම් බලාපොරොත්තු එලෙසින්ම සපලත්වයට පත්වේවා කියන අදහසින් මියගේ ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදනාව සිද්ධ කරමු ඉදම් මේ ඥාතිී නංහෝ තෝසුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝ තෝසුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නංහෝතු සුකිතාහන්තු ඥාතයෝ එතාවතාචම් හෙහි සම්भතම්පഞ සම්පදන් ස්බේ දේවානුමෝ දන්තු සබ් සම්පත්ති සිද්ධියා එතාවතාචම් හෙහි සම්භතම්පഞ සම්පදන් සබබේ දේවානුමෝ දන්තු සබබ සම්පත්ති සිද්ධියා. එත්තාාවතාච අම්හෙහි සම්භතම්පුුණ්ඥ සම්පදන් සබ්බි දේවානුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධියයා මෙසේ රැස්කරගත් සකළො කුසලානි සංස්යන්ගේ බලමහිමෙන් පරලෝ සපස්සීර්ම ඥාතීන්ට සසර්දුක් නිමා කොටුතුම් නිවැනි සනසෙන්න්න මෙ පින් හේතුවාසනා වේවා කියල සාධහු කියල නිවන් ප්‍රාර්ථනා කර නොහොමවැඳගන්න අභිවාදන සේලිස්ස නිච්චං වදධාපචයිනෝ චත්තාාරූ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකම්බලං ආයුරාරෝ ගේ සම්පත්ති සගග සම්පත්තිමාවච්ච అතු නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා ජුටබ් නාලි වසේ ප්‍රචාරය වූ මෙම සුමදුර ධර්මාණුශාසනාවේ ප්‍රධහන අරමුඩ වූයේ මීට වසර තිස් නවේකට පෙර පරලොකා ප්‍රප්ත වූ රොබට් පනාාන්ද ව ආදරණීය පියානන්ට සහ. මීට වසර එක හමාරකට පෙර අභාව ප්‍රාප්ත වූ මියලින් ප්‍රනාාන්දුු ආදරනීය මෞතුමියය ඇතුළෝ නමින් පරලෝ සපත් වර්ග පරම්පරාවේ සේළම ඥාතීහිතමිත්‍රාදීන්ට පරලොව සුගතිය පිනිස්ස. அbin වස්සාන ධර්මදේශනා ජුටබ් නානිි වෝ සේසිදු කළ ධරුම දානමය පින්කමයි. එවෙනුවෙන් පින් පර දයිකත්වේගෙන කටිදු කළේ කල්ද මුල්ලේ පදිංචිව සිටි දැනට ඔස්්‍රේලියයාවේ පදිංචේ විජිත ප්‍රනාන්දු මහත්ම සමගෙන් මර්සිී ප්‍රනාාන්දු මහත්ම යන පින්වත්්‍යපලයි ස්සිදු කලා වූ ධරුම ධානමය කුසලයේ අනුභාාව බලයෙන් ස්්‍රේලයාාවේ පදිංචි විජිත ප්‍රනාන්දුු මහත්මට සහ මර්සි ප්‍රාන්ධු මහත්මියය ඇතුළෝ. එම පින්න්නොත් පවුලෙ සේලුම දෙනාට නිදුක් නිරෝගීසුවය සමගින් දෙර්ගායිශ ලැබීම පිනිස්සම මේ පින්කුසල් හේතු වාසනාවේවා. දහම්මසූ ඔබ සැමටත් සම්වා සම්බුදුසාරණයි. විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙනුවෙන් පුුණ්‍යා අනුෝදනා කිරීමට. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්න ධර්මදේශනා යු නාලිකා වෝසේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න. ඩින්තුුවඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට ඩිින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේේට දහම්මැසූභ සැමට තිරුබන් සරණයි බිදුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන බිදුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන වස්සාන ධර්ම දේශනා දිනපතා නවතමු ධර්මදේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ ජුප් නෑලිකාව දැන්මත් සබස්කරයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.